වෙලාවකුත් නැහැ. අපිට දැන් තියෙන්නේ අර මල් දන්සලේ වැඩ. අපි හැමෝම ඒකට සූදානම් වෙනවා. ඒ හින්දා ඒගොල්ලන්ගේ වැඩ කර කර ඉන්න අපට වෙලාවක් නැහැ. ඒක හරි ඒක හරි කොහොමත් පුතා එදා අපේ මේ පාලක මහත්තයා ඔය ගැන කියලා තියෙනවා මෙතන ඒ වැඩේ එදාට කරන්න බෑ කියලා. ඉතින් ටිකක් තරහා ගින් තමයි ගින් තියෙන්නේ. අර 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 මිලින්ද මිලින්ද මිලින්දත් එක්කනේ ඇවිල්ලා තියෙන්නේ. අනිත් එක සීයෙන් දැන් අපිට ඕවා කර කර ඉන්න වෙලාවක් නැති වෙන්නේ. අපිට වෙසක්කුඩු හදන්න තියෙනවා, සැරසිලි කරන්න තියෙනවා, වෙසක්කුඩු අලවන්න තියෙනවා, මල් දන්සලේ වැඩ තියෙනවා. කොච්චර නම් දේවල් තියෙනවද? ඕවට ඉතින් අපිට වෙලාවක් නැහැ නේද? අනිත් එක දැන් කවුද යාළගේ ආධාර ගන්නෙ? අපිට ඒව ඕනේ නැහැ නේද ජ්‍යොතිෂියේ? අනේද කියන්නේ කිව්වලු. දැන් ඉතින් අපට එහෙම අඩුපාඩුකුත් නැහැ නේද දුවේ? සරත් මහත්තයා. ඔව්. අසීල මහත්තයාගේ වාහනේ ආවා. මම හිතන්නේ අපි දුමත් ආවා. මං කතා කරලා බලන්නම්කෝ මොකටද මේගොල්ලෝ එන්නේ කියලා. ඉන්නවා ඉන්නවා. ඒක නෙවෙයි. උඹලට මොකද මේ කාලෙකට පස්සේ මේ වැඩිහිටි නිවාසේ මතක් වුණේ? මේක විකුණලා දැම්මට පස්සේ උඹලා ඇහැක්වත් ඇරලා බැලුවේ නැහනේ මේ පැත්තේ? තාත්තේ ඇහැක් ඇරලා බැලුවේ නැති වුණාට මොකක් හරි මේකේ අඩුපාඩුවක් තියෙනවා නම් මට කෝල් එකක් දුන්නා නම් මං ඇවිල්ලා ඒක පිළිසකර කර නොයිබර කර නොච්චරයි. අප්පා සන්තෝසයි සන්තෝසයි. උඹලට කොහොම වුණත් මේ වෙසක් කාලේ ලං වෙනකොට දහම් සිතුවිලි පහළ වෙනවනේ. නැතුව වෙසක් කාලටනේ පින් දහම් වැඩ කටයුතු කරන්න ඕනේ. අනිත් කාලේ ඉව කරලා වැඩක් නැහැනේ. අනිත් කාලේ කරන්න ඕනේ තාත්තේ හම්බ කරන එක. නේද පුතා? හම්බ කරන්න ඕනේ. එහෙම සල්ලි හම්බ කළාට පස්සේ තමයි වෙසක් කාලේට පිනක් දහමක් දානියක් ධර්මයක් දෙන්න පුළුවන්. ඒකට තාත්තල විරුද්ධයිනේ. විරුද්ධයිනේ. මොකද්ද බගේ කතාවේ තේරුම? මං කවද්ද උඹලගේ මේ දානමාන වලට විරුද්ධ වුණේ? ඈ එහෙනම් දැන් මොකද්ද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ? ආ දැන් මේ අලුතෙන් පත් වෙලා ඉන්න මහත්තුරු දැන් මේක ඉස්සර අපිට අයිති ආයතනයක්. අපිට අයිති ආයතනයක්. ආ පස්සේ ඉතින් මේක අපෙන් එහාට මෙහාට වුණා තමයි. එහෙම වුණයි කියලා අපිට මෙතන තියෙන තැන නැති වෙන්න බෑ. නැති වෙන්න බෑ. මොකද මේක මේ අපේ ඒරියා එකේ ආයතනයක් මේ. මාතේ මට වෙන්නේ නැති කියන්නේ නැත්තේ. ඔව් ඉතින්. හැමෝටමත් එක තමයි මම මේ කියන්නේ. මෙතන අපේ තාත්තා හිටියද නැද්ද කින්ද මන්ද දැන් ඉන්නවද අරෙවම වැදගත් නැහැ. හොඳ වැඩක් කරනකොට මහත්තයෝ ඒකට අකුල් හෙලන්න එපා. ඔගොල්ලෝ මෙහෙමද සලකන්නේ අපිට? දැන් බලන්න මේ ඇවිල්ලා ඉන්නේ කැබිනට් ඇමති කෙනෙක්. කැබිනට් ඇමති කෙනෙක්. ඔගොල්ලෝ මෙහෙමද සලකන්නේ? ඒක අපිට හොඳක් නැහැ.
අපේ රත්තරන් තාත්තට හොඳක් නැහැ. මේ 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 අසේල මෙතන ඔහොම කෑ ගහන්න තරම් දෙයක් සිද්ධ වෙලා නැහනේ. ආ කල්පන. මෙතන මෙහෙම කෑ ගහන්න දෙයක් සිද්ධ වුණාද? නැහනේ. ලැසි එහෙම දෙයක් නෙමෙයි. මේ වගේ පුණ්‍ය කටයුත්තක් කරනකොට මේගොල්ලෝ ගත් කටනම බෑ කියද්දි අපි කොහොමද මේ වගේ වැඩක් කරන්න කියන්නේ? මං ඒ විත්තිය තමයි අසේ ලංකල්ට කිව්වේ. නෑ 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 පුතා. පුතා මේ වලට හවුල් වෙන්න යන්න ඕනේ නැහැ. මොකද මේක අපේ තැන. අපේ තැන අපට ඕන විදිහට වැඩ කටයුතු සිද්ධ වෙන්න ඕනේ එච්චරයි. අපේ තාත්තගේ හැටි පොඩි දේට සිටින් මහ සද්දෙන්නේ කතාව. එයා කවුරුත් පිළිගත්තේ නෑලු. මේක මෙයාගේ ඒරියා එකලු. ඉතින් යාට ඕනේ විදිහට වැඩ වෙන්න ඕනේ. මල සමයන් කියවනවා. අනේ මන්දා. අපි මේ වැට්ටි කරගන්න බැරි වේද? එහෙම නම් වෙන්නේ නෑ මහිය අයියේ. සීයේ ඉන්නවනේ. සීයේ ගැන බලාගන්නේ. අසිරිමත් බක් මාසයේ අවසන් වීමෙන් අනතුරුව එළඹෙන භාග්‍යවත් වෙසක් පොහේ නිමිති කොටගෙන ගම බබලවන බුදු බැති ගීයෙන් ගම ආලෝකමත් කිරීමට බුදු බැති ගී සංදර්ශනය ඔබේ ගමේදී. එනම් සල්ගස් හේන ප්‍රදාශාලාව අසල මංසන්ධියේදී. එසේම මෙම බැති ගී සංදර්ශනයට සමගාමීව පවත්වනු ලබන මහා මල් දන්සල සල්ගස් හේන පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති තැන්පත් පූජ්‍යපාද වල්පොල ශ්‍රී රාහුල හිමිපාණන්ගේ මග පෙන්වීම යටතේ සහ දහම්පාසල වැඩිහිටි නිවාසය සහ ග්‍රාම සංවර්ධන සමිතියේ මෙහෙයවීමෙන් පවත්වනු ලබයි. එදින විහාරස්ථානයේ මල් දන්සලෙන් පසු ඔබ සියලු දෙනාට මෙම වැඩිහිටි සම්මන්ත්‍රණය එසේ නම් මෙන්න ඔබේ මතකයේ රඳවා ගන්න දිනය වෙසක් පුන් පොහෝ දින රාත්‍රී 7 සිට පින්කමිති ඔබ සියලු දෙනාගේම පැමිණීම අපි ගෞරවයෙන් අපේක්ෂා කර සිටිමු. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. දඟකාර යෞවනයට සුසිඳු බව ගෝයා පොඩි ලෝෂන් සමග පිතිවිහිදන්න. ලයිෆ් බෝයි ෂැම්පු චූටි රුපියල් 70යි. පාලකතුමා ඔබතුමන්ලගේ වැඩ කටයුතු ගේම කරගෙන ඒක අපිට හානියක් ප්‍රශ්නයක් නෑ. නමුත් ඉතින් අපි කියන්නේ අපේ වැඩව. මේ ඉන්නේ මගේ දෝනියෙන්ද? කොහෙද පුතේ හිටියේ? කොහෙද මෙච්චර වෙලා හැංගිලා හිටියේ? හැංගිලා? ඔව්. කොහොතත් හැංගිලා හිටියේ. මං අර පැත්ත කාමරයක් අස් කරන්න උදව් කළා. ඉතින් මෙහෙට එන්නේ මිනිස්සුන්ට උදව්වක් කරලා එහෙම යන්නනේ. නේද සියේ? හොඳයි හොඳයි හොඳයි. වෙසක් සතියනේ වෙසක් සතියනේ නේ. සීයයි දුවයි එකතු වෙලා පින් එක්රැස් කරගන්නකෝ. එක්රැස් කරගන්නකෝ. අනිත් කිසි කෙනෙකුට මේගොල්ලෝ මේ චාන්ස් එකක් දෙන්නේ නැණි පින් එකතු කරගන්න. ඈ? අනේ ඉතින් උඹට පිනක් දහමක් කරගන්න ඕන නම් ඉතින් ඒක කොච්චර දෙයක්ද? හරි. එහෙනම් අපි මේ වැඩ දෙක තුනම එකට කරමු. වැඩ දෙක තුනම කිව්වේ මොකද්ද තාත්තේ ඒ කතාව? නෑ නෑ නෑ. වැඩ දෙක තුනක් තියෙනව නෙමෙයි. දැන් මේ පන්සලේ මේ මල් දන්සල කරනවනේ. අන්න ඒකේ වැඩ තියෙනවනේ. ඒකේ වැඩ තියෙනවා. ඉතින් හරි. එහෙනම් උඹලගේ දානි පාසල් ටිකක් අරන් වරෙල්ලකෝ. අපි ඒව ටිකක් මේ බෙදලා දාමු නේද ජෝති? අනේ ඔව් සරත් මහත්තයෝ. දැන් ඉතින් මේ වෙසක් පුවත් ළඟ තියාගෙන මොනවද රණ්ඩු සරුවල් වෙනවද අපි? නේ? හැබැයි එකක්. මේ මොකක්ද ඇති? ඔය දාන මලු හතරක් පහක් ගෙනත් මෙතන බෙදලා දීලා. සීයේ. දාන මලු හතරක් පහක් නෙමෙයි. අපි 100ක් දෙනවා.
හරි හරි සීයක් විතර බෙදලා දීලා මෙතන ඔය ෆොටෝ ගන්නයි වීඩියෝ කරන්නයි නම් ලෑස්ති වෙන්න එපා. ෆොටෝ ගත්තත් වීඩියෝ කරත් ඒවට කතා කරන්න කෙනෙක් මෙතන නැහැ. ඒකට එකඟ නම් කරපල්ලා. ඒක හරි කතාවන්නේ තාත්තේ. කැබිනට් මිනිස්ටර් කෙනෙක් එනකොට කොහොමද මීඩියා එකේ ඉනවා? ඒගොල්ලෝ මේක නිවුස් වලට දානවා, අනිත් එක පත්තරින් දානවා, පත්තරින් එනවා. අනිත් එක ජෝති මහත්තයා මමනේ වියදම් කරන්නේ මේකට. එතකොට අනුග්‍රහකත්වයේ මගේ. ඒක දාන්න එපා පත්තරේ. ගමේ මිනිසුන්ගේ තියෙනවා පුතේ ප්‍රශ්නයක්. අපි මේ රහමෙර විකුණනවයි කියලා. ඉතින් ඒක නැති වෙන්න මේ 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 වැඩේ අපි කරන්න ඕන හොඳට. තාත්තා මාර කතාවනේ තාත්තා කියන්නේ. අනිත් එක තාත්තේ මේ වෙසක් දවසේ තමයි මිනිසුන්ට පෙන්වන්න ඕනේ අපි කවුද කියලා. අපි කවුද කියලා. එහෙමනම් මේක වෙන්නේ නැහැ පුතේ. ඒක වෙන්නේ නැහැ. මං උඹලගේ ඔය පුහු ආටෝප වැඩවලට එකඟ වෙන්නේ නැහැ. ඒවට සම්බන්ධ වෙන්නේත් නැහැ. අපි මේ භක්තියෙන් කරන වැඩවලින් උඹලට මේ මේ ලකුණු දාගන්න මං ඉඩ තියන්නේත් නැහැ. එච්චරයි. කල්පන පුතා. බැසිසිතින් මේක කරනවා නම් කරන්න. නැත්තම් පැත්තකට වෙලා ඉන්න. මේ කතාව අපි මෙතනින් නැතර කරමු. එච්චරයි. මාර කතාවනේ තාත්තා කියන්නේ. අපිට මේ වෙසක් පොය දවසේ අපිට පිනක් දහමක් කරගන්න එතකොට අවස්ථාවක් නැහැ. අවස්ථාවක් නැහැ. ඒකද තාත්තා කියන්නේ මේ? ඔව් ඔව් ඔව්. උඹ දන්නවනේ පුතේ මේ තාත්තා ගැන. උඹ නිසාවත් වෙන කවුරුවත් නිසාවත් මම මගේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. දැන් එහෙනම් දැන් ජෝති මහත්තයා දැන් අපිට ඒ මැනකේ මේ හලෝ කල්පන මහත්තයා මේ අර මේ අරුන්ගේ බත්ති ගීත සංදර්ශනය ගැන මේ ලවුන්ස්මන්ට් එකක් යනවානේ. ඔව් මේ දැන් තමයි මේ ස්පීකර් බඳගෙන උන් යන්නේ. මේ මොකද අපි කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? යකෝ මොකද්ද කරන්න ඕනේ කියලා මගෙන් අහනවද? ඈ බොරුවෝ. සෙට් එකක් දාන්න උතර කුඩු කරලා දාපන්. ඔක වෙන්න දෙන්න බෑ හරිද? ඔක වෙන්න දෙන්න බෑ. එච්චරයි. හරි හරි හරි. නම බබලෙන නම ආලෝකමත් කිරීමට බොදු බැතිගේ සම්දර්ශනය ඔබේ ගමේදී එනම් සල්ගස්හේන ප්‍රදාශාලාව අසල මන්සන්දියේදී එසේම මෙම බැතිගේ සම්දර්ශනයේ සමගාමීව පවත්වනු ලබන මහා මල් දන්සල විද්‍යා ගණිත සියලු පන්ති ඇරඹුණා පමණි. සිප්වෙන් කුරුණෑකල. හරිදේට චේන්ජුන නිසා මට නම් හැම පැත්තෙම වාසි. ෆ්‍රෙඩ්නා ෂේප් අප් ටී. මොකද දරුණේ මේ උනේ? ආ? දැන් මේ මහතුරුවත් දන්නේ නැද්ද මේ වැඩේට හතුරු ඉන්නේ විත්ති?
එහෙමයි අපේ හාමුදුරනේ. මේ එහෙමයි කියලා නැතුවම නෙමෙයි. මොකද මේ පොඩි පොඩි කෙනෙහිලිකම් ඕන තරම් තියෙනවා. මොකද මේ අපේ මේ ශාඛා සමිතියේ කට්ටියනේ ඔය කරන්නේ. මොකද ඒ අයට ලොකු උමනාවක් තිබුණා ඇමතිතුමාව මේ වැඩේට ගේන්න. අපිනේ ඒකට තදින්ම විරුද්ධ වුණේ. නේ? ඉතින් ඒ වෛරය තමයි මේ පිරිමහන්නේ. ඔය මහත්තුරු ඒක මට කියනකොට මමනේ ඔකට මුලින්ම විරුද්ධ වුණේ. අනිත් එක මේක මේ ආගමික වැඩසටහනක් නේ. ඒකට දේශපාලඥ අවශ්‍ය නැහැ නේ. ඉතින් අපේ හාමුදුරනේ ඔය කට්ටියම තමයි මේක කරන්න ඇත්තේ. මොකද ඇමතිතුමාගේ කට්ටිය වැඩිහිටි නිවාසෙට ගිහිල්ලා තිනවා වෙසක් පොය දවසේ බඩුමලු වගේක් බෙදන්න කතා කරගන්න. ඉතින් හැබැයි වැඩිහිටි නිවාසෙන් කියලා තිනවා වෙසක් පොය දවසට වෙන වැඩසටහනක් බාර අරගෙන තිනවා කියලා. ඉතින් ඒ තරහ තමයි මේ පිරිමහන්නේ. කෘතඥ මිනිස්සුනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අර අහිංසකගේ ත්‍රිවිල් එක. මේ ඒකට ගොඩක් අලාභානිද? නෑ නෑ පොඩි හාමුදුරනේ. අපි කට්ටිය එකතු වෙලා ඒක හදලා දෙන්න. නෑ නෑ එහෙම නෙමෙයි. මේ මම ඒක බලා ගන්න. මොකද මාත් එකතු කරගත්ත මුදල් වගේක් තියෙන මං ගා. මං ඒක කරලා දෙන්න. හැබැයි මේ වෙලාවේ මොන දේ වුණත් ඔයගොල්ලෝ ඒවට අත දාන්න එපා. අනේ ඔබ පුදුම හම්දුරනේ. අපි හැමෝම බොහොම ඉවසීමෙන් අපේ පාඩුවේ මේ ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ මොන දේ කරන්න හැදුවත් අපි මේ වැඩේ නම් නතර කරන්නේ නැහැ හම්දුරනේ. ඒ වගේම අපි කවුරුත් සැලෙන්නෙත් නැහැ. ඔව් ඔව් පුදුම හම්දුරනේ. මොන දේ සිද්ධ වුණත් අපි මේ වැඩේ නම් නවත්තන්නේ නැහැ. ඒක නම් ඉතින් ගොඩක් කුසල් පිරෙන වැඩක් නේ ළමයිනේ නේද? මොන දේ වුණත් අපි මේ හදන්නේ බුදුන්ගේ ගුණ ගායනා කරන්නේ. ඒගොල්ලෝ ওই විදිහට වැරදි දේවල් කරපොදී බුදුන්ටත් ගල් පෙරලපු මිනිස්සු හිටියන්නේ නේද? හැබැයි ඉතින් අපි මේ වෙලාවේ නොසැලී හිටියොත් ඒගොල්ලොම පසුතැවේ දවසක අපි මේ මොකද්ද කරේ කියලා. එහෙම අපේ හාමුදුරනේ. එහෙමනම් අපි ඉස්සරහටත් මේ වැඩ ටික මේ විදිහටම කරගෙන යන්න නේද? ඔව් ඒක හොඳයි. මං ටිකක් කල්පනා කරලා බලලා කියන්නම් මේක ඉස්සරහට කොහොමද මෙහෙවන්නේ කියලා. හාමුදුරනේ අපි එහෙමනම් බණමඩුව පැත්තට යන්නද? තව ළමයි කීප දෙනෙකුත් එනවා කියලා කිව්වන්නේ නේ. යන්න දෙන්න. දන්සලට මඩුවක් ගේනකොට වැඩි Stay well connected at home or on the go with SLT Mobitel. එක්කෝ කල්පන මහත්තයා විනාශ කරන්න. එහෙම නැත්නම් කල්පන මහත්තයා ඉන්න තැනට එන්න ඕනේ. ඉතින් මට මෙතන වෙන්නේ මගේ කොළුව කල්පන මහත්තයා ඉන්න තැනට එන්න උත්සාහ කරනවා කියන්නේ. ඔව් ඉතින් මේ වගේ ලස්සන කෙල්ලෙක්. හහහහ පන්සල. ආ ඔව්. හරි sorry. සමා වෙන්න බුදු සාතු. මේ වගේ මෙලව රහක් නැති කෙල්ලෙක් ඇවිල්ලා මේ පහන් වැට සුදු කරන්නේ. ඒ හිත මට දේ දෝ. සිලිසිලි වෙස්සේ තෙමි තෙමි සිතුසේ දෙනවද ආශාවෝ සඳරුව කාගේ දෝ ඉඟිනොලා